මැටි කර්මාන්තය කියලා කියන්නේ මීට කාලෙකට කලින් විශේෂ අවධානයක් නොලැබුණු කර්මාන්තයක්. හැබැයි ගෙවිගේ වසර දෙක තුළ විශේෂ පිබිදීමක් මේ කර්මාන්තය තුළ ඇති වුණා. ඉතින් අපි හිතුවා ශ්‍රී ලංකාවේ මැටි කර්මාන්තය ප්‍රගතිය ගැන ඔබත් එක්ක කතා කරන්න. දන්නවාගේ වීගී අවුරුදු දෙක පුරාවට විශාල ප්‍රගතියක් මේ කර්මාන්තය තුළ ඇති වෙලා තියෙනවා. කොහොමද මේ වෙනස කළේ? මොකක්ද මේ වෙනස? මැටි කර්මාන්තය කියන්නේ දවැන්ත කර්මාන්තයක්. නමුත් ඒක එළියට පෙනිලා තිබුණේ නැහැ. ගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව මේ අමාත්‍යාංශ වෙන් කිරීමේදී මේ මැටි කර්මාන්තය කියන එකට තැනක් ලැබුණා. මේගොල්ලන්ට මුලින්ම තිබුණ ප්‍රශ්න ටිකක් තමයි අමුද්‍රව්‍ය හිඟේ. මේ අමුද්‍රව්‍ය ප්‍රශ්නේ විසඳන ගමන් අපි මේගොල්ලන්ට ඕන කරන තාක්ෂණයත් ලබා දුන්නා. වෙන්දට අපි දැක්ක පෝරුණු බොහොම බිම් මට්ටමේ තියෙන තාපය හරියට ඩිස්ට්‍රිබියුට් වෙන්නේ නැති පෝරණු තමයි අපි ගාව තිබුණේ. දැන් අපි ඒව වෙනස් කරගෙන ජපාන තාක්ෂණය අනුව අකිර කියන පෝරණු ඉන්ට්‍රඩියුස් කරගෙන යනවා. අපිට මැටි කර්මාන්තය මේ අත්තරින මට්ටමල තමයි අපි හිටියේ. අපිට ශිල්ප සභාව හරහා අයිඩෙන්ටිටියක් හදලා දීලා අමුද්‍රව්‍ය ලබා ගන්න අවසරයක් ලබා දුන්නා. වෙළඳපොලේ ඉල්ලුමක් ඇති වුණේ මේ අවුරුදු දෙක ඇතුළතදී තමයි. දැන් අපි ඉලක්ක කරගෙන තියෙන්නේ ලෝක වෙළඳපොලට ඒ විදිහට හරි පැකේජින් එකක් එක්ක හරි ප්‍රමිතියෙන් එකම විදිහට නිෂ්පාදනය කරලා ලෝක වෙළඳපොලට නිකුත් කරන්න. අපේ රටේ මැටි කර්මාන්තයේ නිරත වෙන අපේම රටේ ජනතාව අභියෝග මැදින් ජයග්‍රාහී ගමනක් යනවා. ඔවුන්ගේ හෙට දවස අදටත් වඩා යහපත් වනු නොඅනුමානයි.